එතකොට ඔබතුමා කිව්වා ඇයි මේ IMF එක කියන පදයට නටන්නේ? IMF එක කියන පදයට නටන එකද මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල කියන එක? IMF එක කියන විදිහටද බදු අය කරන එකද මේ රටේ ආණ්ඩුවේ වගකීම කියන එක? මේ බදු අය කරලා IMF එක අරන් යනවද? මේ බදු අය කරන එක කොහෙද තියන්නේ? මේ රටේ ජනතාවට නැවත බදු වලින් අවශ්‍ය කරන පියවර, එහෙම නැත්නම් ආර්ථිකය ශක්තිමත් කරන පියවර තමයි මේ බදු වලින් ආය නැවත කරන්නේ. මේ අපි පහුගිය අවුරුදු දෙක තුල බදු වැඩි කිරීම අපි සිදු කෙරුවා. අපි රටේ ජනතාවට කිව්වා අපිට වෙන විකල්පයක් නැහැ, මොකද මේ රටට නැවත මුදල් අච්චු ගහන්න බෑ. අපි හැම පහුගිය අවුරුදු 10ක් 15ක් තුල මේ රටේ රජයේ සේවකයාගේ, රජයේ සේවකයන්ගේ පෙන්ෂන් එකට, රජයේ සේවකයන්ගේ සමෘද්ධි මුදලට මේ සියලු දේට අපි රජයේ හැමදාම මුදල් අච්චු ගැහුවා. මේකේ අවසාන කොහෙටද ගියේ? ඩොලර් එක කොහෙටද ගියේ? අවසානයේ ලංකාවේ අන්තිමේට ලංකාවේ සංචිත වලට මොකද වුනේ? දේශීය සංචිත වලට මොකද වුනේ? නැතුව ගියා. ඒතකොට අද වෙද්දී අපි පහුගිය අවුරුදු දෙක තුල අපි කිසිම මුදලක් අච්චු ගහන්න නැතුව ආදායම වැඩි කරන වැඩ පිළිවෙලට ගියා. හැබැයි ජනතාවට අමාරුයි. අපි ජනතාවට කිව්වා. ඒක අපි ජනතාවට කියන්නේ නැතුව අපි කවදාකවත් හොරෙන් කරේ නැහැ. එතකොට ඒ තුල ජනතාව තේරුම් ගත්තා මේ බදු මුදල අපේ අවශ්‍යතාවය සඳහා අපි මේක පාවිච්චි කරනවා කියන එක. හැබැයි අපිට තියෙන වගකීමක් මේ බදු හරියාකාරව විවිධ භාවයෙන් මේක රටේ ජනතාවට අවශ්‍ය කරන විදිහට පාවිච්චි කරනවාද කියන එක. ඒතකොට ඒක තමයි අපේ වගකීම. එතකොට ඒ නිසා අපි බදු අය කරගන්න රටු දුර. හැබැයි අපිට තියෙනවා බදු මෙච්චර ප්‍රමාණයක් ගන්න ඕනද කියන එක. මේ ප්‍රමාණය අඩු කරගන්න බැයිද කියන එක. එහෙම නැත්නම් මේ ඇයි හැම දිනාටම බදු ගන්න, බදු දැලක් හදාගන්න බැරි කියන එක. මේ ගැන තමයි අද අපිට තියෙන ගැටලුව. මොකද ඒ නිසා තමයි අපි මේ 50 හරහා 50 වෙනස් කරලා මේ බදු දැල වැඩි කරගන්න. සියලු දෙනා බදු ගන්න. අද බදු ගෙවන්නේ ඉතාමත් සීමිත කොටසක්. එහෙම නැත්නම් අපි ගන්නෙ මේ හාල් ටිකෙන්, පරිප්පු ටිකෙන්, සීනි ටිකෙන් ගන්න, සියලු දෙනාටම ගන්න, අන්තිම දුප්පත් මිනිහයන් ගන්න බදු ටික තමයි අපි වැඩිපුර ගන්න. එතකොට අපි මේ බදු වැඩි කරගන්න වැඩපිළිවෙල අපි කරන්න ඕනේ ඉතාමත් පරිස්සමෙන්. හැබැයි මේ පහුගිය කාලේ තිබ්බ ආර්ථික තත්ත්වය තුළ අපිට දීර්ඝ කාලීන වැඩසටහන් වලට අමතරව තමයි අපි මේ බදු ප්‍රමාණය වැඩි කරලා මේ තියෙන ප්‍රශ්න නිරාකරණය කරන්නේ. දැන් අපි ඉස්සරහට යන්නේ මේ බදු මුදල අඩු කරලා වැඩි ප්‍රමාණයක වැඩ පුජ්‍යලයන්ගේ වැඩි සමාගම් ප්‍රමාණයකින් බදු ටික අය කරලා මේ බදු ප්‍රමාණය, ඒ කියන්නේ අපි ගෝ 135 120ක් 25ක් දක්වා අඩු කරන්න කොහොමද පුළුවන්? එහෙම නැත්නම් වැට් එක 118 එක නැවත 15ට ගෙන්න පුළුවන්? එවැනි වැඩ පිළිවෙල තමයි අපි දීර්ඝ කාලීනව මේ වැඩ පිළිවෙල තුල කරන්නේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා අපි මේ අවුරුදු දෙක තුල අපි ඉතාමත් වේදනාකාරී තීන්දු ගත්තා. ඒ ගත්තේ මෙවැනි තත්ත්වයක රට ගේන්න. අද ඔබතුමාලා කවුරුණත් පිළිගන්නව අවුරුදු දෙකක තිබ්බ ආර්ථික, අවුරුදු දෙකකට ඉස්සර තිබ්බ ආර්ථිකය නෙමෙයි අද දිනකන් තියෙන්නේ. හැබැයි ඔබතුමාලා තේරෙනවා මේ ආර්ථිකය අපි දිගටම අරන් ගියොත් යම් සහනයක් අපිට ලැබෙනවා කියන එක රටේ ඕන පුරවැසියෙකුට තේරෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ අපිට යම් කාලයක් අවශ්‍යයි මේ වැඩ කටයුතු කරන්න. ඒ නිසා මේක IMF කිව්වත්, එහෙම නැත්නම් කවුරු කිව්වත් මේ අරන් තියෙන්නේ ලෝකයේ ආර්ථික සම්මතයන්ට විරුද්ධ දේවල් නෙමෙයි, ආර්ථිකයේ සම්මත දේවල් වලට අපි අනුකූලව ගත තීන්දුව, රටක ආර්ථිකය හදන්න අවශ්‍ය කරන තීන්දුව විතරයි අපි අරන් තියෙන්නේ. ඊට විරුද්ධව තීන්දුව අරගන්නේ නැහැ.